ආවඩා අයුභවේවා ලංකාවේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මීට සතකීපයකට කලින් අපි රිටිකල් සිංහක්කාර පරපුර නියෝජනය කරමින් බෙහෙතක් නිර්මාණය කරා මේ වන විට බෙහෙත සාර්ථකත්වය ඔප්පු වෙලා තියෙනවා වෛද්‍ය වාර්තා රසක් අපි අතේ තියෙනවා ඉතින් මේ බෙහෙත සාර්ථකයි රෝගීන් ළඟට ගිහිලා බෙහෙත් දීලා ඉවර වෙලා රෝගීන් මේ වෙන විට සනීප වෙලා ඉන්නා මෙතනින් එහාට රාජ්‍යයෙන් පැත්තෙන් තියනා වූ සායනික පරීක්ෂණ වලටත් මේ වෙන විට බෙහෙත් ලබා දීලා තියෙනවා ඉතින් මේක හැකිතරම් ඉක්මනට ඉටු කරලා රාජ්‍ය අනුග්‍රහයක් හැකිතාක් ඉක්මනට ලැබුණොත් ලෝකවාසී සියලුම ජනතාවට මේ කොරෝනා වඳුරෙන් බේරෙන්න හෙළ දීපෙන් බිහි වූ නිෂ්පාදනයක් වශයෙන් මේක ලබා දෙන්න පුළුවන් ලෝකයට යුවේ නැතත් අපේ ශ්‍රී ලාංකීය ජනතාවට මේක ලොකු ප්‍රශ්නයක් කොරෝනා වසංගතය රටේ ආර්ථික පැත්තෙන් බලනකොටත් සමාජීය වශයෙන් බලනකොටත් මේක ලොකු ගැටලුවක්. ඒ හින්දා මේක බේරෙන්න නම් වසංගතයේ නිමාවක් අපි දකින්න ඕනේ. ඉතින් ඒ වසංගතයේ නිමා කරන්න හෙළ පරපුරකින් බිහි වෙච්ච මේ බෙහෙත රාජ්‍ය අනුග්‍රහයක් හැකිතාක් ඉක්මනට ලබා දීලා රෝගීන් සුව කරන මට්ටමට වැඩ කටයුතු සලස්සා දෙන මෙන් තමයි මම ඉල්ලා සිටින්නේ. මම ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් වශයෙන් පුද්ගලික ආයතනයක වැඩ කරනවා. මගේ දුව කසද්ද බැඳලා එයා ප්‍රංශේ තමයි පදිංචියට ගියේ. ඒගොල්ලෝ අවුරුදු දෙකක් විතර වෙනවා පදිංචි වෙලා. ඊට පස්සේ ඒගොල්ලන්ට කොරෝනා වෛරස් එක හැදුනා. හැදිලා හුඟක් අමාරු නම් ඒ කරන්නේ දවස් 4කට පස්සේ තමයි හොස්පිටල් ගෙනියන්නේ. ඒ දවස් 4 හොස්පිටල් ගෙනියන්න අතරතුර මං වෛද්‍ය ආචාර්යතුමාව හම්බ වෙලා කතා කරලා මං කිව්වා මට මෙන්න මෙම් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා මට කිව්වා එවලෙම එන්න පුළුවන් උදව් කරන්නම් කියලා. ඊට පස්සේ මං කරපිට මං මෙහෙට ඇවිල්ලා එක්කෙනෙක් අතේ මං ඩුබායි යරලා ඩුබායි වලින් එහෙට ඇරියා. එදා ගිය දවසේ දවල් වගේ හම්බ වෙලා තින්නේ එදා බීලා දවස් 3ක් යනකොට එයාට ටිකක් හොඳ වෙලා තිනවා. ඊට පස්සේ 4 වෙනිදා සිව්වම හොඳටම හොඳයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා PCR කරලා තිනවා ඒක නෙගටිව්. ඒ රිපෝට් එකත් මං මේ එවලා තිනවා මේ වෛද්‍යතුමාට. ඊට පස්සේ මේ කරාම කියලා තිනවා දැන් බලපුවම දැන් නෙගටිව් දැන් ගෙනියන්න ඕනේ නැහැ කියලා ගෙදර ඉන්න කියලා. ඒගොල්ලෝ දෙන්නම දැන් හොඳ තත්ත්වෙන් ඉන්නවා. ඉතින් මම මේ බෙහෙත ගැන මේ වෛද්‍යතුමාට බොහොම පිං කියලා කියනවා හැම වෙලේම. හුඟක් සතුටු වෙන්න කාරණාවක් තමයි වෛද්‍ය ආචාර්යතුමා වෙන සම්ප්‍රදායක ඉඳලා දැනට පවතින දැනට ප්‍රමිතිකරණයට ලක්වන්නා වූ බටහිර ක්‍රමවේද හරහා ලබා ගන්නා වූ ප්‍රමිතිකරණයන් සඳහා අත දික් කළා එහෙම දෙයක් කරමු කියලා අපිට ආරාධනා කරා. ඉතින් ඒක අගය කරන්න ඕන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි බොහෝ දුරට හිතනවා නවීකරණය කියලා කියන්නේ මොඩර්න් වෙනවා කියලා කියන්නේ පරණ දෙයට පයින් ගහන එක කියලා. මං හිතන්නේ ඊට වඩා අපි හිතන්න ඕන දේ තමයි නොඑක් නොඑක් ක්‍රමවේද තියෙන්න පුළුවන්. මේ සියල්ල එකතු කරගෙන මේ විෂමතාව තුලම අපිට පුළුවන් නම් ජයග්‍රහණය කරන්න. ඒක හුඟක් වැදගත්. සමහරක් දෙනාගේ මම දකින දෙයක් තමයි මේක එන්න ඉස්සෙල්ලා යකා කළුයි කියලා දකිනවා. අපේ හුඟක් අයට සමහර බටහිර භාණ්ඩ ගැන ප්‍රශ්න නැහැ. ඇයි මේ අපේ කෙනෙක්ට විතරක් කොන් කරගෙන ගහන්නේ? අපේ දේවල් එළියට යද්දි මන් නම් දන්නේ මොකක් හෝ ඝර්ෂණයක් තියෙනවා. අපේ දේවල් දිහා බලන්නේ පොඩ්ඩක් සැකෙන්. ඉතින් මේ කොන් කරගෙන ගහන වෙලාවේ අපිට සාමාන්‍ය එවිඩන්සස් තියෙනවා. ඉතින් එතනින් පටන් ගන්න. එතනින් පටන් අරන් ඉදිරි ගමන යන්න උදව් කරන්න ඕනේ. මේක දිහා පක්ෂග්‍රාහී බලලා ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා. මේ වෙනකොට බොහෝ පිළිගැනීම් තියෙනවා. ඒ වගේම බඩ ගැසීම් ටිකකුත් තියෙනවා. ඒත් මගේ උත්සාහය මම අතාරින්නේ. මම හැමදාම බැලු උඩුගම් බලා පීනන්න. මම කොහොමත් මේ බෙහෙත් එක ගෙනියන්න ඕන තැනට ගෙනියනවා. මට ඕනුනේ මගේ නම හදන්න නෙමෙයි. මට ඕනුනේ මගේ හෙළේ හදන්න. හෙළ බෙහෙත හෙළ වෙදකම ඉදිරියට ගේන්න තමයි මට උවමනා වුනේ. මම ඒ දෙය කරා. මට සතුටුයි. නෑ කලකිරිල්ලක් නෑ මට ජීවිතේ. එහෙම මැස්ලුවක් නෑ. උනාට කාලේ යනවා වැඩි. බෙහෙත් එක හදලා ගොඩක් කල් දෙන දෙනල රසුව වෙනවා. අනුග්‍රහය අඩුයි. අර මම ලංකාවේ ගමකින් ආපු කෙනෙක් හින්ද වෙන්නේ නැති. මේ රටේ පිටරට දේවල් අගේන පිරිස වැඩි. රිටිගල බෙහෙත පැණියක් නෙමෙයි රිටිගල ඖෂධයක් විදියට හැදෙන්නේ. මේ බෙහෙත හදන කොටත් නියමිත වෙලාවල් බලලා කාල හෝරා බලලා ශබ්ද පූජා දීලා දෙවියන් බුදුන් අදහගෙන යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයකින් කරනවා. හැබැයි මේක මේ දෙවියන්ගෙන් ලැබිච්ච බෙහෙතක් නෙමෙයි. පුරාණ පුස්තකවලට අනුව සන්නස්වලට අනුව කියන එක මම පෙන්නුම් කරලා තියෙනවා. මේ පුස්තක සන්නස් පවා මම මාධ්‍යයට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේක විහිළුවක් කියලා හිනා වෙන්නේ මටවත් මගේ පරපුරට නෙමෙයි තමන්ගේ ජාතියට තමන්ගේ හෙළකමට තමන්ගේ රටටයි හිනා වෙන්නේ. මම දේවින්ද ගුරුන්නාසි කියලා හඳුන්වන්නේ මගේ නම දේවින්ද. සම්පූර්ණ පෙළපත් නාමෙත් එක්ක කිව්වොත් ත්‍රිටිගල සූර්යවංශ සද්දවිද්ද අධිවිද්‍ය රාවණසර රාක්ෂ රත්න විසුද්ධ ඉරුවාගල සිංහක්කාර මරගලගේ දේවින්ද ලක්ෂරංසිංහ.